දිවයිනේ නිර්ධතික කොටසේ දැනට පවතින වැසිතත්වයේ තර්මක වැඩි වීමක් ඉදිරිදින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වෙන විට කාලගුණ වාර්තාව අනුව විශේෂයෙන්ම වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙන පුළං බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු සහ වයඹ කියන පළාත්වලට. දකුණු පළාතට ඇදහැල්ලු තද වැසි සහිත තත්ත්වයන් සමගම නිල්වලා ගඟත් කිංගඟෙත් ජල මට්ටමේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. නිල්වලා ගඟේ ඌරව සහ පානදුගම ප්‍රදේශයෙන් ජලය දැනට පිටාර මට්ටමේ පවතින බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙන් අපිට වාර්තා කරලා තිබෙන්නේ. අතුරු මාර්ග සහ පහත් බිම් රැසක් මේ වෙන විට ජලෙන් යට වෙලා තිබෙනවා. ඊට අමතරව ගඟේ ජල මට්ටමත් වැඩි වෙමින් පවතින බව අපිට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කරලා තියෙනවා. ඒ හේතුවෙන් ගින්ගඟ සහ නිල්වලා ගඟ දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ අතර ඊයේ රාත්‍රියේ සිට මාතර දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කම්බුරුපිටිය මුලිටියන ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර දැනට දකුණු පළාතේ දෙනියාය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ දෙපස ජනතාවට විශේෂ අවධානයකින් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.